සුබ දවසක් හැමෝටම අද අපි මේ වීඩියෝ එකේදී බලමු මම ඔයාලට මතකයි මීට සති ගණනාවකට කලින් මේ වීඩියෝ මාලාවක් ආරම්භ කරා බැටරි සම්බන්ධව. එතකොට මේ බැටරි සම්බන්ධ වීඩියෝ මාලාවේ තවත් එක වැදගත් වීඩියෝ එකක් එක්ක තව ඔයගොල්ලෝ අද මේකට වෙලා ඉන්නේ. එමනම් වීඩියෝ එකට යන්න කලින් තවමත් ඉලෙක්ට්‍රොනික ක්ලාස්රූම් YouTube channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් පහත තියෙන subscribe button එක press කරලා subscribe කරන්න, ඒත් එක්කම තියෙන bell icon එකත් click කරලා all දාගත්තොත් ඔයාලට හැමදාම දාන මේ වගේ videos notification ඔලංගි ළඟටම ගෙන්න ගැනීම හැකියාවකුත් තියෙනවා. එමනම් අද අපි බලමු මොනවද මේ hybrid battery. එහෙම නැත්නම් අපි ඒවට කියන HV hybrid vehicles වල තියෙන battery. එහෙම නැත්නම් cells. එතකොට මේ දැන් ගොඩක් අය මෙන්න මේ විදිහව භාවිතා කරන්න යොමු වෙලා ඉන්න මේ off grid systems හදන්න, මේ inverters වලට ඒ වගේ මේවට battery packs නිර්මාණය කරන්න. එතකොට මාද කියලා දෙන්න මේ battery සම්බන්ධව ඔයගොල්ලෝ දැනගත යුතු කරුණු රාශියක්. එමනම් තමයි මේ මාද වීඩියෝ එක. එතකොට මොනවද මේ බැටරි වලට අපි කියන්නේ? මේ බැටරි වලට අපි කිමිකලි හඳුන්වනවා. මේකේ කිමිකල් ස්ට්‍රක්චර් එක. එහෙම නැත්නම් අපි දැන් ලෙඩ් ඇසිඩ් බැටරි එකක් නම් ලෙඩ් ඇසිඩ් තමයි ඒකේ ස්ට්‍රක්චර් එක. ඒ වගේ මේ බැටරි අපි හඳුන්වනවා නිකල් මෙටල් හයිඩ්‍රයිඩ්. එතකොට නිකල් මෙටල් හයිඩ්‍රයිඩ් බැටරි තමයි මේ බැටරි වල කිමිකල් මේ බැටරි එකේ ස්ට්‍රක්චර් එක වෙන්නේ. එතකොට මේ බැටරි සරලව හඳුන්වනවා එදිනෙදා භාවිතයේදී හයිබ්‍රිඩ් බැටරි, හයිබ්‍රිඩ් වාහනවල තියෙන හයිබ්‍රිඩ් බැටරි, එහෙම නැත්නම් හයිබ්‍රිඩ් සෙල්ස් කියලා හඳුන්වනවා. එතකොට මේ නිකල් මෙටල් හයිඩ්‍රයිඩ් බැටරි වල ඕගොල්ලෝ දන්නවා ඒවයි තියෙන්නේ. බැටරි එක ගත්තම මේකේ කිමිකලි තියෙනවා නිකල් හයිඩ්‍රොක්සයිඩ් කැතෝඩ් එකක්, ඒත් එක්කම පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ඉලෙක්ට්‍රෝලයිට් එකක් එක්ක තමයි හැදිලා, ඒකතු වෙලා තමයි මේ බැටරි එකේ ඉන්ටර්නල් කිමිකල් ස්ට්‍රක්චර් එක හැදිලා තියෙන්නේ. එතකොට මේ බැටරි එකක් ගත්තාම මේ බැටරිස් පාවිච්චි කරන්නේ EV vehicle, ඉලෙක්ට්‍රික් vehicle සහ හයිබ්‍රිඩ් වාහනවල තමයි මේ බැටරි එක පැක් එකක් හැටියට පාවිච්චි වෙන්නේ. ඒතර ඔයගලන්ට පේනවා මේ තියෙන ඉලෙක්ට්‍රික් vehicle එක හයිබ්‍රිඩ් කා එකක කොහොමද මේ බැටරි එකේ බැටරි පැක් එකක් හැටියට මේ සෙල්ස් එකිනෙකට ගබඩා කරලා තියෙන්නේ කියන එක. එතකොට මම දැන් කියන්නම් මේ බැටරි ගත්තම නිකල් මෙටල් හයිඩ්‍රයිඩ් බැටරි ටයිප්ස් කීපයක් තියෙනවා. එතකොට මේවා මම කිව්වා හයිබ්‍රිඩ් වාහන වල සහ EV ඉලෙක්ට්‍රික් vehicles වල තමයි යූස් කරන්නේ. එතකොට මේවා NHW10, NHW11, NHW20 වගේ ටයිප්ස් කීපයක්ම තියෙනවා. මේ NHW10 කියන්නේ බැම්බු බැටරි අර ටිකක් බැම්බු ටයිප් එකට තියෙන සිලින්ඩර ආකාර ලොකු බැටරි පැක්ස්. එතකොට මේ NHW20 11 වගේ තමයි දැන් වැඩිපුර පාවිච්චි කරන්නේ මේ හයිබ්‍රිඩ් වාහන වල. එතකොට මම මේ හරිය මෙතන 15 ඔයගලන්ට දක්වලා තියෙනවා මේ ටොයෝටා ප්‍රියස් ගත්තම කොහොමද යාලගේ බැටරි පැක් එක තියෙන්නේ. එතකොට මෙතන කියනවා මේ තියෙන්නේ එක එක බැටරි පැක්ස් මේ සෙල්ස් දාගෙන සාදන බැටරි පැක්ස් වල අවසාන වෝල්ටේජ් එක මේක වෝල්ට් 319ක්, වෝල්ට් 235ක් ඔය වගේ විවිධ වෝල්ටීයතාවය වලින් විවිධ වාහන වල මේ බැටරි පැක්ස් නිර්මාණය කරලා තියෙනවා. හරි. එතකොට දැන් මම ඔයාලට මේ පෙන්නන්නම් මේ තියෙන Toyota Prius. එතකොට මේක HV battery dismantling manual එක. එතකොට මේකේ තියෙනවා මේක කියලා කියනවා hybrid vehicle HV battery pack and auxiliary battery කියලා. එතකොට මේකේ තියෙනවා කොහොමද මොනවද ඒකේ අපි දැනගත යුතු කරුණු මොනවද කියන එක. එතකොට මෙතන කියනවා මේ battery pack එකේ voltage එක 201.6 volt. එතකොට මේක බැටරි එක නිකල් මෙටල් හයිඩ්‍රයිඩ් බැටරි එක මොඩියුල් එකක් තියෙන්නේ බැටරි. එතකොට අර වගේ සෙල්ස් 28ක් එකතු වෙලා තියෙනවා පැක් එකේ weight එක. එතකොට බැටරි එකේ වෝල්ටේජ් එක ඔය වගේ දේවල් තියෙනවා ඉස්සරහට කියලා දෙන්නේ මොනවද කියන එක. ඒකත් එක්කම components powered by the HV battery pack. ඒ කියන්නේ මේ වාහනේ මොන වගේ දේවල් වලටද මේ HV battery pack එක භාවිතා වෙන්නේ? මොනවටද? ඉලෙක්ට්‍රික් මෝටර් එකට, ඉලෙක්ට්‍රික් ජෙනරේටර් එකට, ඉලෙක්ට්‍රික් පවර් AC කොම්ප්‍රෙෂර් එකට, ඒ වගේම ඉන්වර්ටර්ස් තියෙනවා මේ කාර් එක ඇතුලේ, ඒ වගේම පවර් කේබල්ස්. ඒ කියන්නේ මේ වගේ දේවල් වලට මේ high voltage battery pack එක පාවිච්චි වෙනවා. හරි. එතකොට මේකට අපි කියන NHW20 battery pack එකේ module එකේ එක මේ module එකක්, එහෙම නැත්නම් එක cell එකක්. එතකොට එක මේ cell pack එකේ එක module එකක්.
එතකොට මේකේ සාමාන්‍ය මේ වගේ එකක් එක මොඩියුල් එකක් ගත්තා මේකේ සාමාන්‍ය වෝල්ටේජ් එක 7.2ක් වෝල්ට් මේකක් චාර්ජ් වෙන මැක්සිමම් වෝල්ටේජ් එක 8.4ක් වෝල්ට් සාමාන්‍ය කැපැසිටි එක 6.5 to 7 ah වගේ වෙනවා කැපැසිටි එක ඇම්පියර් එතකොට වේට් එක කිලෝ එකක් වගේ මේ තමයි සාමාන්‍ය ඩිමෙන්ෂන් එක තියෙන්නේ එතකොට මේ වගේ මොඩියුල් වශයෙන් තමයි ගන්න හම් වෙන්නේ මේ වගේ එකකින් අපි ඩිස්මැන්ටල් කරාම ඒ කියන්නේ වෙන වෙනම ගලවලා ගත්තා හරි එතකොට සාමාන්‍යයෙන් දැන් ලන් මේ මේක වාහන වලින් වෙනත් රටවල් වල වාහන වලින් මේක අයින් කරන්නේ 50% වලට වඩා ඒ කියන්නේ කැපැසිටි එකෙන් 50% කියන්නේ සාමාන්‍යයෙන් ඇම්පියර් 6ක වගේ ප්‍රමාණයකින් 50% කියන්නේ ඇම්පියර් 3කට වගේ කැපැසිටි එක බැස්සම අඩු වුණාම මේ බැටරි අයින් කරනවා HEV vehicles වලින්. එතකොට ශ්‍රී ලංකාවේ නම් සාමාන්‍ය ඕක ඇම්පියර් 2ක් වගේ වෙනකන් යූස් කරලාට පස්සේ තමයි මේ බැටරි පැක් සයින් කරන්නේ. එතකොට සාමාන්‍ය මේ බැටරි එකක තියෙන ඇඩ්වාන්ටේජ් එකක් තමයි මේ ඩීප් ඩිස්චාර්ජ් එක. කියන්නේ 70%කට වඩා අඩුවෙන් 15න් ඩිස්චාර්ජ් කරලා පාව යූස් කරන්න පුළුවන්. ඒ වගේම දැන් මේ වගේදී විශේෂම කාරණේ තමයි මේ අයින් කරන මේ මොඩියුල් අපිට දැන් මේ 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 දිනවල අපි ගොඩක් මේ භාවිතයට යොමු වෙලා තියෙන ඕෆ් ග්‍රිඩ් සිස්ටම්ස් හදන්න. එතකොට ඒ වගේ වෙලාව වලදී සාමාන්‍යයෙන් හම් වෙන්නේ 7 වෝල්ට්ස් වලට වඩා අඩු ඒවා එක 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 මොඩියුල් එකක් ගත්තාම. එතකොට අපි මේවා මිලදී ගන්නවා නම් චෙක් කරලා බලන්න ඕන මේ අනිවාර්යයෙන්ම මොඩියුල් ටු මොඩියුල් එක 1/1 වෝල්ටේජ් එක චෙක් කරන්න ඕන. සාමාන්‍යයෙන් අපි කියනවා වෝල්ට් 6ට වඩා අඩුයි නම් මේ මේ මොඩියුල් එකක අපි අරගෙන අපි මේ වගේ මොඩියුල් එකකින් පැක් එකක් හදලා ඒකෙන් අපේ අවුට්පුට් එක ලබා ගන්න බෑ කියලා සාමාන්‍ය වෝල්ට් 6ක් හෝ 6ට වඩා අඩු වෝල්ටේජ් එකක් තියෙනවා නම් එක මොඩියුල් එකක. ඒකට ඒක වැදගත් කාරණයක්. ඒකත් එක්කම මම ඊළඟට කියලා දෙන්නම් මේ වගේ කොහොමද බැටරි පැක් එකක් හදන්නේ සහ ඒවයි චාර්ජින් ටිප්ස් කීපයක් කියලා දෙන්නම්. එතකොට ඔයගොල්ලන්ට මේ වගේ බැටරි පැක් එකක් හදනවා නම් බැටරි පැක් කැපැසිටිස් දෙකකට හදාගන්න පුළුවන්. එකක් සාමාන්‍යයෙන් 60 වෝල්ට් ඒ කියන්නේ වෝල්ට් 16ක් අනිත් එක 24 වෝල්ට්ස් වගේ පැක්ස් විදියට හදාගන්න පුළුවන් මේ මේ මොඩියුල්ස් අරගෙන. එතකොට 16 වෝල්ට් පැක් එකක් හදනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ මොඩියුල් දෙකක් සීරීස් කරන්න. සීරීස් කරලා ඔයගොල්ලන්ට 16 වෝල්ට් පැක් එකක් හදාගන්න පුළුවන්. එතකොට මම කිව්වා මේක වෝල්ටේජ් එක 8.4ක් තමයි මැක්සිමම් චාර්ජින් වෝල්ටේජ් එක. එතකොට 8.4 ඒවා දෙකක් 16.8ක් වෙනකන් චාර්ජ් කරන්න ඕන. වගේම 12 වෝල්ට් වෙනකන් වගේ මේක ඩිස්චාර්ජ් කරගන්න පුළුවන්. 16 වෝල්ට් පැක් එකක් ඔයගොල්ලෝ හදුවොත් මේ වගේ සාමාන්‍යයෙන් හොඳ මොඩියුල් දෙකක් යූස් කරලා. එතකොට මේක චාර්ජ් කරන්න අනිවාර්යයෙන්ම මේ එම්එච් XIC අතර වගේ වෝල්ටේජ් කට් ඔෆ් මොඩියුල් එකක් යූස් කරන්න පුළුවන්. මොකද මේක මේ PWM හරි MMPT හරි චාර්ජ් කන්ට්‍රෝල් එකක් කරන්න බෑ. මොකද දැන් මේක වෝල්ටේජ් එක අපි යූස් කරන්න ඕන සාමාන්‍යයෙන් චාර්ජ් කරන්න 19 වෝල්ට්ස් විතර. මැක්සිමම් 19 වෝල්ට්ස් වෝල්ට් 19ක් විතර වෝල්ටේජ් එක. එතන එකට වඩා වෝල්ටේජ් එකක් දීලා මේ චාර්ජ් කරන්න යන්න එපා. ඒ වගේම මේ පරණ අපිට පුළුවන් නම් ලැප්ටොප් චාර්ජර්ස් වෝල්ට් 19ක් වගේ 20ක් වගේ මැක්සිමම් වෝල්ටේජ් එකක් එක්ක තියෙන ඇම්පියර් 3 5 වගේ අතර මැක්සිමම්. එතකොට ඒ වගේ පරණ චාර්ජර් එකක් අරගෙන ඒ චාර්ජර් එකකින් 19 වෝල්ට්ස් දීලා මේ වගේ පැක් එකක් හදාගත්තොත් චාර්ජ් කරගන්න පුළුවන්. විශේෂම කාරණේ ඔයගොල්ලන්ට මේ MHX 604 වගේ වෝල්ටේජ් කට් ඔෆ් මොඩියුල් එකක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට තව මේ වගේ බැටරි පැක් එකක් හදුවම තියෙන අවාසියක් තමයි මේ 12 වෝල්ට් ඉන්වර්ටර් එකට කෙලින්ම මේ වගේ බැටරි පැක් එකක් යූස් කරන්න බෑ. මොකද මේකට ආපහු සැරයක් බක් කන්වර්ටර් එකක් දාලා පැක් එකේ වෝල්ටේජ් එක සාමාන්‍ය වෝල්ට් 13කට වගේ අඩු කරගන්න සිද්ධ වෙනවා. ඒකින්ද මේක ඩිරෙක්ට් 12 වෝල්ට් ඉන්වර්ටර් එකට මේක යූස් කරන්න බෑ. ඒ වගේම මේක 12 වෝල්ට් UPS එකට හයි කරනවා නම් බැටරි පැක් එක අදාගත බැටරි පැක් එක වෙනම චාර්ජ් කරන්න ඕන අනිවාර්යයෙන්ම. ඔයගොල්ලෝ දන්නවා UPS එක හරහා බැටරි චාර්ජ් වෙන්නේ නැහැ. ලෙඩ් ඇසිඩ් බැටරියක් වුණත් ඔයගොල්ලෝ වෙනම චාර්ජ් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ වගේම UPS එකකට ගහනවා නම් මේක අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕන වෝල්ට් 15ට වඩා චාර්ජ් කරන්න එපා.
ඒවගේ මනිත්කාවේ තමයි 12 volts UPS එකක් එක්ක සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා 12 volts UPS එකක් අපි ගත්තම ඒකේ 10 volts වගේ තමයි cut off එක set කරලා තියෙන්නේ internally. ඒක නිසා අපිට මේකට මේ බැටරියක් අපිට 10 volts වගේ වෙනකන් discharge කරන්න බෑ 12 volts වෙද්දි UPS එකේදී අපි cut off කරන්න ඒකටත් MHX 609 වගේ module එකක් මේකට choose කරන්න ඕනේ. ඉතින් මේවා තමයි සාමාන්‍යයෙන් තියෙන අවාසි මේ 16 volt pack එකක් හදාගත්තත් ඔයාලා. ඉතින් ඒකට විසඳුමක් තියෙනවා. ඒ විසඳුම තමයි ඔයගොල්ලන්ට මේකෙන් පුළුවන් 24 volt pack එකක් හදාගන්න. එතකොට මේ වගේ modules තුනක් series කරන්න වෙනවා. average volt 8 ගත්තම 8324. එතකොට මේකේ full charge voltage එක තමයි 25.2ක් 8.4 ඒවා තුනක් ගත්තම 25.2යි. එතකොට මේකේ discharge voltage එක සාමාන්‍යයෙන් volt 20ක් වගේ වෙනකම් discharge කරලා පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මම recommend කරනවා මේ වගේ pack එකක් හදාගන්න පුළුවන් නම් මේක recommend. මොකද මේකෙන් මේ විදිහට 24 pack එකක් හදුවොත් ඔයගොල්ලන්ට PWM එකකින් උනත් 24 volt inverter එකක් එක්ක 24 volt UPS එකක් එක්ක direct use කරන්න පුළුවන් buck converter එකක් use කරන්නේ නැතුව. එතකොට ඊළඟ කාරණාව තමයි දැන් ගොඩක් අය තියෙන ප්‍රශ්නයක් තමයි මේ බැටරි එක කියන්නේ මොකක්ද? දැන් අපි දන්නවා lithium ion බැටරි එකක් charge කරන්න අනිවාර්යයෙන් BMS එකක් එහෙම නැත්නම් battery management system එකක් අත්‍යවශ්‍යම කාරණයක්. මොකද ඒකේ සෙල්ස් වල තියෙන වෝල්ටේජ් එක සහ කරන්ට් එක මැනේජ් කරලා තමයි charge කරන්න ඕනේ. ඒකට BMS එකක අවශ්‍යතාවය අනිවාර්යයි. නමුත් අපි දන්නවා දැන් මේ වගේ බැටරි එකක් හැදුව මේ වගේ මොඩියුල් එකක් හැදිලා තියෙන්නේ 1.2 වෝල්ට් සෙල්ස් 6කින්. එතකොට 1.2 වෝල්ට් සෙල්ස් 6කින් හැදුවම තමයි මේක සාමාන්‍යයෙන් වෝල්ටේජ් එක අපි මේ බැටරි පැක් එක සම්බන්ධව ගත්තම 1.2 සෙල්ස් 6ක් කියන්නේ 1.2 වෝල්ට් තමයි නොමිනල් වෝල්ටේජ් එක ඉන්නේ මේ මොඩියුල් එකේ. එතකොට මේ සාමාන්‍ය මේ වගේ පැක් එකක් හදනවා නම් රෙකමෙන්ඩඩ්ම ක්‍රමයක් තමයි මේ බැටරි එකක් චාර්ජ් කරලා දවසක් වගේ තියලා වෝල්ටේජ් එක ඔයගොල්ලෝ චෙක් කරලා බලනවා කොහොමද වෝල්ටේජ් එක කියලා. එතකොට ඒ වෝල්ටේජ් එක සමාන බැටරි මොඩියුල්ස් එහෙමත් ඒ වගේ මොඩියුල්ස් අරගෙන පැක් එකක් හදන්න පුළුවන් නම් හොඳයි. සාමාන්‍යයෙන් මොඩියුල් දෙක අතර දෙක හෝ තුන ඔයගොල්ලෝ පාවිච්චි කරන අතර වෝල්ටේජ් ඩ්‍රොප් එක සහ වෝල්ටේජ් ගැප් එක වෙනස වෝල්ටේජ් එකකට වඩා වෙනස් තියෙන බැටරි තියෙනවා නම් චාර්ජ් කරලා දවසකට වගේ පස්සේ ඒ වගේ බැටරි අයින් කරන්න ඕන. මොකද එහෙම ඩ්‍රොප් එකක් තියෙන්න බෑ. සාමාන්‍යයෙන් මේ වගේ BMS එකක් අපි යූස් කරන්නේ නැහැ කියපු නිසා මේ අපි සීරීස් කරලා තමයි යූස් කරන්නේ. ඒක නිසා පොඩි වෝල්ටේජ් එක වෙනසක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ 0.1ක් 0.3ක් වෝල්ට් වගේ. හැබැයි වෝල්ට් එකකට වඩා වැඩි වෙනසක් තියෙනවා නම් ඒ වගේ බැටරි සීරීස් කරලා චාර්ජ් කරනකොට ඔයගොල්ලෝ ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒක නිසා හොඳම ක්‍රමය තමයි බැටරි එකක් චාර්ජ් කරලා මොඩියුල් එකක් චාර්ජ් කරලා එවැනි මොඩියුල් කීපයක් චාර්ජ් කරලා දවසකට වගේ පස්සේ වෝල්ටේජ් චෙක් කරලා වෝල්ටේජ් ඩිෆරන්ස් එක සාමාන්‍යයෙන් එකකට වඩා වැඩි නම් ඒ බැටරි අයින් කරලා එකම සමාන වෝල්ටේජ් තියෙන බැටරි සරගෙන සීරීස් කරලා පැක් එක හදාගන්න එක තමයි රෙකමන්ඩ් ක්‍රමය. හැබැයි ඊළඟ කාරණය දැන් ඕගොල්ලන්ට මම පෙන්නන්නම් මේ දැන් වාහනේ ඇතුලේ මේක තියෙන මෙන්න මේ වගේ හොඳට කම්ප්‍රෙස් සීල්ඩ් එන්වයර්මන්ට් එකක කම්ප්‍රෙස් කරලා තියෙන බැටරි එකට එකට කම්ප්‍රෙස් කරනවා කියන්නේ හොඳින් අසුරා තියෙන හොඳ හොඳ කන්ටේනර් එකක හොඳ පැක් එකක් ලෙස හොඳට මේ ටයිට් ෆිට් වෙන්න තමයි වාහනේ ඇතුලේ තියෙන්නේ. ඒක නිසා ඉතින් අපි ඔයගොල්ලෝ මේ වගේ ඒවා නිර්මාණය කරනවා නම් හොඳට කම්ප්‍රෙස් කරලා තමයි තියෙන්න ඕනේ. මොඩියුල් තුනක් හෝ දෙකක් එකට ෆික්ස් කරලා හදනවා නම් මොකද එහෙම කම්ප්‍රෙස් කරේ නැත්තම් මේවා ඉදිමෙන්න ගන්නවා. ඒ වගේම ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම චාර්ජ් ඩිස්චාර්ජ් සයිකල් එක රෙකමෙන්ඩඩ් විදියට කරන්න අර මම කියපු ස්පෙસિෆිකේෂන් යටතේ. එහෙම නැතිවුනොත් අනිවාර්යයෙන් මේවා ඉදමෙලා ඩැමේජ් වෙන්න හැකියාවක් තියෙනවා. ඊළඟ කාරණාව තමයි මේ බැටරි කාලයක් යූස් කරද්දි ඔයගේ නෙගටිව් ටර්මිනල් එක තියෙනවා. නෙගටිව් ටර්මිනල් එකේ ඔක්සයිඩ් බැඳෙන්න ගන්නවා. ඔයගොල්ලෝ ලෙඩ් ඇසිඩ් බැටරිස් වලත් දැකලා ඇති. ඒක නිසා
නෙගටව ටර්මිනල් එකට ඔබල සුදුයකට වගේ පටියක් යුස් කරගන්න පුළුවන්න හොඳයි ඒක අඩු කරගන්න. ඒ වගේම මේ ඔබලන්ට පුළුවන්න මන්තලි මේ මොඩියුල් ටික ගලවලා සුද්ධ කරලා මොඩියුල් දෙකක් හෝ තුනක් මේ ඔගොල්ලෝ උඩටම යුස් කරන්නේ සාමාන්‍ය මං කියපුටු 16 වෝල්ට් 24 වෝල්ට් වගේ පැක් එකක් හදන්න ඉතින් කළා. නැවත සරයක් ඔගොල්ලන්ට හොඳම දේ අර මං කියපු විදිහට වෝල්ටේජ් චෙක් කරලා ගන්න එක. මේක මාසයකට වතාවක් කරනවා නම් ඔගොල්ලොන්ගේ බැටරියේ ආරක්ෂාව සහ සිස්ටම් එකේ ආරක්ෂාවත් තහවුරු කරගන්න පුළුවන්. ඒ වගේම ඊළඟ කාරණේ ඕනම් බැටරි එකක් චාර්ජ් වෙනකොට ඒකෙන් අන්වොන්ටඩ් එයා පිට වෙන්න පුළුවන්. ඒවා සාමාන්‍ය සාඩස් වෙන්නත් පුළුවන් ඒ පිට වෙන වායු. ඒක නිසා පුළුවන් නම් පැක් එක ඔයගොල්ලෝ එක්ස්ටර්නල් එන්වයරන්මන්ට් එක කියන්නේ එළියේ තියලා චාර්ජ් කරගන්න පුළුවන් නම් හොඳයි. ඒ වගේම සේෆ්ටි අතින් ගත්තොත් ඇත්තනම් ලිතියම් අයන් බැටරිස් වලට වඩා සේෆ්ටි මොකද මේක අපි ඒ නියමිත ස්ටෑන්ඩඩ් ස්පෙසිෆිකේෂන්ස් වල මේවා යූස් කරනවා නම් මේවා යස් කරන්නේ ඊවී සහ හයිබ්‍රිඩ් වෙහිකල්ස් වල නිසා. එවනම් මං හිතනවා ඔයගොල්ලෝ මේ වගේ නිකල් මෙටල් හයිඩ්‍රයිඩ් බැටරි ගැන නොදන්නුවත් හිතිය කාරණා රැසක් අද දැනගන්න ඇති මේ වීඩියෝ එකෙන් කියලා. එනම් ඔයාලට තියෙන ගැටලු පාත කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, වෙන අයටත් බලන්න, ෂෙයා කරන්න. තාමත් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරපු නැති කෙනෙක් ඉන්නවා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. එවගේම බෙල් අයිකන් එකත් ක්ලික් කරලා ඕල් දාගන්න. එවනම් අපි තවත් මේ වගේ වටිනා වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.